ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා අද විශේෂයෙන්ම ඔබ හැමෝට මේ ඉක්මනට ඉක්මනට ආවේ පොඩි දෙයක් ඔබට කියන්න ඉතින් අතෝෂම කියනවා නම් මේ මොහොතකට ඉස්සල්ලා මේ ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතනියාහුගේ ගෙදරටම ගහලා තියෙනවා ලොකෝ මිසයිල් ඇටැක් එකක් හරිද ලොකෝ මිසයිල් ඇටැක් එකක් ගහලා තින්නේ මේ ඉස්පුල්ලා සංවිධානයේ ඉතින් ඇත්තරම එහි තත්ත්වය මේ තත්ත්වය ගැන ගත්තොත් ඇත්තරම ඉතාම භයානක තත්ත්වයක් තියෙන්නේ මොකද අප ජීවත් වෙන්නේ බයින් මොන මොහොතේ මිසයිලයක් පාත් වෙයිද කියලා අපි දන්නේ නැහැ ඒ කෙසේ වෙතත් අපිට ඉතින් ඔය වගේ අත්දැකීම් අවුරුදු 30ක් තිස්සේ අපේ යුද්ධ තියෙනවා ඉතින් සමහර වෙලාවට මේ මහින්ද පතිරණලා වගේ අර ජෛතික ලස්තුන් ඉන්න යන කුක්කෝ මේ බල්ලෝ උඩුබුරන බල්ලෝ මස්කටු මහින්දගේ කටුකාපු බල්ලොඹලා මුන් මේ මහලකොට විශ්වවිද්‍යාලය ආචාර්යවරු කියලා කියා ගන්නවා අම්මගේ රෙද්ද ඔබලා දන්න විශ්වවිද්‍යාල ආචාර්ය කෙනෙක් නැහැ මේ ආචාර්යක පට්ටමක් ඔයෙන් හරි මේ 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 මොන හරි ලියලා අර නාමල් බේබි ගත්තා වගේ ලෝයේ පට්ටම ගත්තා වගේ මේ ඔබලා කොහෙන් ගත්තද කියලා මම දන්නේ නැහැ කොහෙන් ආපු පඩයෝද කියලා දන්නෙත් නැහැ ඇත්තටම මුන් මේ කියලා ත්‍රස්තවාදී සංවිධානය වලට තමයි මුන් මේ ආධාර උපකාර කරන්නේ මුන්ගේ කඳවුරු වල ඉන්න ඔක්කොම උන්ට එක එහෙමයි හරිද එතකොට සමාජ ක්‍රියාකාරකයන් වශයෙන් අපිට යුතුකමක් තියෙනවා මේ ත්‍රස්තවාදය කියන්නේ මොකද්ද කියලා ඔක්කොටම ඉස්සලා අර්ථ දක්වගෙන හිටපන් හිටපල්ලා ඉතින් ඒක තමයි ප්‍රධාන පළවෙනි දේ අනිත් එක මේ යදවුවත් එක්ක යදවුවන්ගේ රාජ්‍යත් එක්ක වැඩි දඟලන්න ලෑස්ති වෙන්න එපා මොකද අපිට කිසි දෙයක් හිමි රටක් නෙමෙයි හරිද උඹලා මහලුකොට කෑ ගහලා මෙහි කෙලගනි ඊට පස්සේ කෙල කරොත් එහෙම උඹලා මෙහි තියෙන වීසා ටික අපිට නැති වුණොත් එහෙම අපිට රටකුත් නැහැ අපිට රසා ඔක්කොම දාලා මෙහෙම මැරුම් කණ්ඩ එන්නේ එහෙම නැත්නම් අපේ දරු පවුල් ඉන්නවා මේ ණයට බුරන් නැතුව හිටපන් කියන එක තමයි මට ඇත්තටම කියන්න තියෙන්නේ මේ වගේ කාලකන්ණි ඇත්තටම අපතේ මේ රටටත් මේ ලෝකයටත් මුම් මේ වගේ උම් බරක් ඇත්ත වශයෙන්ම කියනවනම් මුම් මේ වගේ කාලකන්ණි අපතේ මහින්ද පදනල වගේ කාලකන්ණි අපතේ එතෙ මුම් ඇත්තටම කිසි දෙයක් දන්නේ නැහැ මේ ඇත්තටම බලපල්ලා මේ මුම් මේ මහලුකොට ඔළුවේ තියාගෙන නාමල් බේබිලා ඒ ඉන්නේ උන්ට එක ඇත්තටම උඹලා මේ බලාපල්ලා තාජුද්දින්ගේ ඝාතනය එතකොට අර වසන්ත ලසන්ත වික්‍රමසිංහගේ ඝාතනය හරිද එතකොට තාජුද්දින් පැහැර ගැනීම සහ අද ඝාතනය එතකොට මේ රතුපස්වල සිද්ධිය 2012 වැලිකඩ ප්‍රිසින් එකට පැනලා මරපු සිද්ධිය එතකොට මිනිසුන්ව දහසක් මිනිසුන්ව පැහැර ගැනීම 100ට ඇටැක් කරපු එක. එතකොට සිරසට ඇටැක් කරපු එක. ඉතින් ඕවා අපි නොදන්නව නෙමෙයි. හරිද? බල බප්පු වෙන හන්දන්න එපා. ඇත්තටම මේ රට චීන වරායෙන් සහ හම්බන්තොට වරායෙන් හම්බන්තොට මේ ලොකු ප්‍රියාපෘති වලින් කෝටි ගණන් ප්‍රකෝටි ගණන් ගහලා මුළු රටම විනාශ කරලා රටම බංකොලොත් කරලා අපිට දරුපවුලුත් නැතුව මෙහෙට එන්න සිද්ධ කරේ උඹලගේ තියෙන ඔය බලු ගති පරගති නිසා තමයි උඹලා කඩ යන මේ කාලකන්ණි හැත්ත උඹලා හරිද ඉතින් උඹලා හිතන්න එපා මේ ත්‍රස්තවාදීන්ට ආධාර දීලා උඹලට මේ ආධාර මේ ත්‍රස්තවාදීන්ගේ පැත්ත අරගෙන උඹලා කතා කරයි කියලා මේ ලෝකෙ මිනිස්සු දන්නවා උඹලා කවුද කියන එක උඹ කවුද කියන එකත් දන්නවා උඹලා මහ කාලකන්ණි ත්‍රිසන් මහා අමර හැත්තක් උඹලා ඉතින් ඒක නිසා මේ මුන් මේ මහලුකොට මේ වීඩියෝ දානවා මේ බටහිර කියලා මම අපිට බටහිරින් වැඩකුත් නැහැ සහෝර්දීනි අපිට නැගිටහිරින් වැඩකුත් නැහැ ඇත්ත වශයෙන්ම කියනවා මොනම පැත්තකින්වත් අපිට වැඩක් නැහැ අපිට අවශ්‍ය වෙන්නේ අපේ රටේ අපේ අනන්‍යතාවය රැකගෙන අප ජීවත් වීම තමයි ඇත්ත වශයෙන්ම අපිට අවශ්‍ය වෙන්නේ කියලා තමයි මටම කියන්න තියෙන්නේ මේ වෙලාවේ මොකද මේක ඇත්තට මේවා කියන්නත් කිරිකිතයි අපි දේශපාලන වීඩියෝ කරන්නේ දේශපාලනය කරන්නේ උඹලා වගේ මේ මුකුත් කරගන්න නැතුව උඹලා වගේ කරගන්න දෙයක් නැතුව මිනිස්සුන්ගේ දුප්පත් මහන්සියෙන් හම්බ කරන මේ ඇත්තලින් හම්බ කරන අපේ ගෙවන බදු සල්ලි වලින් පිනට පඩි කාලා පිනට කකා ඉන්න උඹලා වගේ උන්ට ඇත්තම යන්න වෙන අපායක් නෑ ඇත්ත වශයෙන් කියනවනම් ඒක තමයි දැනට මට කියන්න තියෙන එකම දේ මේ කවුරු කෑ ගැහුවත් ඉතින් ලෝක දේශපාලන කාර්යාලයේ අපි කෑ ගැහුවත් නුඹලා කෑ ගැහුවත් කවුරු කෑ ගැහුවත් වෙනස් වී යුත්ත වෙනස් වෙනවා අවිගත්තෝ අවියෙම නැසිති බුදුහාස දේශනා කරලා තියෙන දේ අවිගත්තෝ අවියෙම නැසිති ඉතින් ඒක ගැන අපිට වෙන කියන්න දෙයක් නෑ ඒක තමයි ඇත්ත කතාව ලෝකේ කවුරු මොනවා කිව්වත් ඒක තමයි ඇත්ත මේ ලෝකේ ඉතින් ඒ නිසා මේ කෙටි වීඩියෝ එකෙන් මම කියන්න හිතියේ ණයට කැහින් නැතුව හිටපල්ලා වැඩක් නැහැ උඹලා කෑ ගැහුවා කියලා විය යුත්ත වෙනවා එක්කෝ ඊශ්‍රායලයේ දිනයි එක්කෝ එහෙම නැත්නම් ඉරානයේ දිනයි එහෙම නැත්නම් අරාබි දේශයේ දිනයි අපි දන්නේ නැහැ කවුරු දිනයිද කියලා කවුරු දිනුවත්
ලෝක සාමය උදා වේවා කියලා තමයි මට නම් ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. මොකද ඒතුව උඹලා වගේ මේ අන්ධා දුන්නලා මේ ලෝකෙට ඇත්තම සාපයක්. මහා පිස්සෙක් උඹ. උඹට හොඳයි මේ සයිකියාට්‍රික් කෙනෙක් ගාවට ඵලයක් නැත්තම් උඹලා වගේ උන්ගේ කාලය ඉවරයි ඇත්තටම. උඹලා වගේ උන්ගේ දර්ශනවාදී උඹලා වගේ උන්ගේ මතවාදී ඔක්කොම දැන් තුන්න දූලි කරලා ඉවරයි ලංකාවේ ජනතාව. ඉතින් ඊළඟට එන්න තියෙන්නේ හොඳ මේ තරුණ පරපුරක් එන්න තියෙන්නේ උඹලා වගේ උන්ගේ මේ අන්තවාදී අදහස් තියෙන උඹලා වගේ ගොම් හැත්තට කවදාවත් මේ ලෝකේ මේ සනසිකින් උඹලට මැරෙන්නවත් විදිහක් නැහැ. එහෙමනම් ගිහින් එන්නම් ආයිබුවන් පරිස්සමෙන් හිටපල්ලා කොයි වෙලාවෙ උඹලට කෙලවෙයිද කියලා දන්නේ නැහැ.